Productions. ඇත්තරම මොකද වෙන්නේද මොන වගේ සිද්ධියක්ද ප්‍රවෘත්ති වල අපි දැක්කා පත්තර වල අපි දැක්කා විවිධ කතා කිව්වා විවිධ දෙනා විවිධ අය තව ලංකාවේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකක් තිබ්බ ලොකු වෙබ්සයිට් එකක් මම ඒක හැක් කරා ඒක අවුරු දණන් හිටියෙත් නෑ තව ලංකාවේ මීඩියා කම්පැනි එක ලොකු සයිට් එකක් දැන් තමත් ලන්ඩන් වල ඉන්න මීඩියා කම්පැනි එක සයිට් එකක් ඒගොල්ලන්ගේ සර්වර් එකම හැක් කරා මම එයා ඇටැක් කරන්න කලින් මම කරපු වැඩේ සිංහලෙන් මැසේජ් එක දාන්නත් හේතුව ඒකයි මම ඒ වෙලෙත් ඇරෝ නම පාවිච්චි කරන්න නැති වෙන්න හේතුව එයා දැනගන්න මම කරේ කියලා ඊට පස්සේ මම හැක් කරන හැම සයිට් එකක්ම මම කෝඩ් එක බලනවා වගේම හෝම් පේජ් එක ගිහින් දානවා හැක් බයි ඇරෝ එකේ කියලා දාලා තමයි ඉන්නේ කතා කරලා තිබ්බා ප්‍රෙසිඩන්ට් ඔෆිස් එකේ ප්‍රෙසිඩන්ට් මීඩියා යුනිට් එකටම කතා කරලා තිබ්බා මම ඒකට ඇත්තටම කැමතිුනේ නැහැ මේ මොකද මට එහෙම මේ ජොබ් එකක් ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්න අයිඩියා එකක් තිබ්බෙම නැහැ ඒක තමයි වැඩිපුරම මේ ෆීල්ඩ් එකේ කට්ටිය කාර් වලට යන්නේ හේතුව බිස්නස් එකදී රිස්ක් එකක් ගන්න වෙනවා රිස්ක් එකකට බය නැතුව රිස්ක් එකක් අරගෙන හරියට ફોકસ කළා වැඩේ කරොත් ඔන්ලයින් බිස්නස් ඉදරන්නේ ලෝකල් බිස්නස් එකක් වුණත් හරියට කරගත්තොත් ගොඩ යන්න පුළුවන්. අපි දැක්ක ජනාධිපතිතුමා ඔබට සාපාවුලට මෙන්න කියලා තිබ්බා කතා කරලා තිබ්බා මොනවද කිව්වේ ජනාධිපතිතුමා? මීට අවුරුදු 4කට විතර කලින් හරියටම 2016 වර්ෂයේදී පෙර රටේ ගොඩක් කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් බවට පත් වුණා හිටපු ජනාධිපතිතුමන්ගේ වෙබ් අඩවියට අනවසරයෙන් තරුණයෙකු ඇතුල් වුණා කියන ඒ සිද්ධිය. ඉතින් එහිදී ගොඩක් දෙනා කියපු දෙයක් තමා තමන්ගේ දක්ෂතාවය හරි විදිහට පාවිච්චි කරලා තමන්ටත් රටටත් වැඩක් කරා නම් කොච්චර වටිනවද කියන දේ. ඉතින් අද වෙද්දී ඔහු තමන්ගේ දක්ෂතාවය හරි විදිහට අඳුරගෙන බොහොම සුවිශේෂී ගමනක යන හරි අපූර්ව චරිතයක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් අද අපේ කතාබහ ඔහුත් සමග ඔහු හර්ෂණ ශ්‍රීමාල් නන්දසේන. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු රටේ තියෙන තත්ත්වෙත් එක්ක රටේ නෙවෙයි ඔබ ගොඩක් ලෝකෙට වැඩ කරන කෙනෙක් ලෝකෙත් එක්ක කොහොමද ඔබ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ දැනට අපි වැඩ ටික සාමාන්‍ය විදිහට කරගෙන යනවා හැබැයි වැඩ වල අඩුවක් තියෙනවා හේතුව දැන් US වලට කොරෝනා හොඳටම තියෙනවානේ ඒකත් එක්ක අපි වැඩ වල අඩුවක් තියෙනවා හැබැයි අපි සාමාන්‍ය විදිහට කොහොම හරි කරගෙන යනවා මොකද අපි ඔන්ලයින් වැඩ කරන හින්දා වැඩ ටික සාමාන්‍ය විදිහට යනවා අපි පොඩ්ඩක් කතා කරමු හර්ෂණ කියන්නේ කවුද පෞලි විස්තර කැමති නම් එතකොට පාසල ඔබ නියැලලා ඉන්න ශේෂ්ප්‍රේ මේ දේවල් ගැන පොඩ්ඩක් අපි කතා කරමු මම නම හර්ෂණ ශ්‍රීමාල් නන්දසේන මම රණබිම රාජකීය විද්‍යාලේ එතකොට මම දැන් අපි පෞලි ගත්තොත් මගේ තමල්ලිලා දෙන්නෙක් ඉන්නවා අපිගේ දෙන්නේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නේ මම දැනට වැඩ කරන්නේ අපි ඔන්ලයින් බිස්නස් කරන්නේ ඒ කියන්නේ ඊමනි කියලා හැමෝම දන්නවා කියන මේ ඊමනි එකේදී අපි ෆීල්ස් ගොඩක් කරනවා කොහොමරි අපි හැම වෙලෙම සර්විස් එකක් දෙන්නේ ෆොරින් කන්ට්‍රීස් වල කස්ටමර්ස් ලාට තමයි සර්විස් එකක් දෙන්නේ ඒක තමයි මේ අපි වෙන්නේ හොඳයි ඔබ මේ පරිගණකත් එක්ක වැඩ කරන කෙනෙක් අන්තර්ජාලයත් එක්ක වැඩ කරන කෙනෙක් කොහොමද මේ දේවල් වලට පිවිසෙන්නේ පොඩි කාලෙමද නැත්නම් පාසල් කාලෙද මම ඇත්තරම කම්පියුටර් එක පාවිච්චි කරන්න ගත්තේ පොඩි කාලෙ මම මොන්ඩිසෝරි යන්නත් කලින් ඉඳන්ම කම්පියුටර් පාවිච්චි කරා. නැත්නම් මම තාත්තගෙන් අපේ එකක් මොකද තාත්තගේ වැඩ වලට කම්පියුටර් එකක් ඕනේ වුණා. ඊට පස්සේ එයා පොඩි ඒ දවසල Intel Pentium 2 කම්පියුටර් එකක් 64 GB RAM එකක් එක්ක හැම කම්පියුටර් එකක් පාවිච්චි කරේ. ඒ කාලෙත් ඉතින් ඔය ගේම්ස් ප්ලේ කරනවා ඒ වගේ වැඩ කරගෙන ආවා. ඒවත් එක්ක තමයි කම්පියුටර් එකට ආවේ මුලින්ම. හොඳයි එතකොට දැන් ගෙදරින් ලැබුණු සහයෝගය තාත්තා අම්මා මුල් කාලේ කොහොමත් අම්මලාගෙන් කිසිම ප්‍රශ්නයක් තිබ්බ නැහැ හේතුව මම ගේම්ස් ප්ලේ කරා සාමාන්‍යයෙන් ළමෙක් කරන දේවල් එතකොට කොහොමත් පහ වසර වගේ වෙනකම් මම ගේම්ස් ප්ලේ කරා පහ වසරේදී මම ශිෂ්‍යත්ව පාසලෙන් පස්සේ මට තාත්තා තව කම්පියුටර් එකක් ගෙනත් දුන්නා Pentium 4 එකක් ඊට පස්සේ ඒක එයා ගෙනාවේ එයාගේ වැඩවලටත් එක්ක උදව්වක් වෙන විදියට එතනදී එයාට ඕනේ වුණා එයා කරන්න ඇත්තම ප්‍රින්ටින් සම්බන්ධ වැඩ කටයුතු එතකොට එයාට ඕනේ වුණා Corel Draw වගේ සොෆ්ට්වෙයාර්ස් එකනේ ග්‍රැෆික් ඩිසයිනින් එයාට ඉගෙන ගන්න ඕනේ ඒකත් එක්ක තමයි ආ කම්පියුටර් ගෙන ආවේ. එතනින් මම ගේම්ස් වලින් හැලුණා. ගේම්ස් වලට ඒකෙන් අයින් වෙලා මම ග්‍රැෆික් වලට මේ සෙට් වුණා එයාගේ වැඩත් එක්ක. මොකද එයා විජේ ග්‍රැෆික්ස් එකේ කෝස් එකක් කරා. ඊට පස්සේ එයා කරන හැමදේම මට විල උගන්වනවා. මම පොඩි උනට ඇවිල්ලා මට උගන්වනවා. මොකද එයාට අමතක වුණොත් එයාට අහගන්න පුළුවන් කියලා මගෙන් මේ මට විල උගන්වනවා. එහෙම තමයි මම මුලින්ම අතර මම ග්‍රැෆික් පැත්ත තමයි මේවා කරේ. Corel Draw වගේ ලෝගෝ ඩිසයින් වගේ දේවල් තමයි මම මුලින්ම කරේ. කරට අතරම මට එච්චර ටැලන්ට් එකක් නැහැ ක්‍රියේටිවිටි එක. කියන්නේ ග්‍රැෆික් වලට මගේ ලොකු ටැලන්ට් එකක් තිබ්බේ නැහැ. මේ හැබැයි මම මේ වැඩ ටික කරගෙන තා මොකද තාත්තා කියලා දෙනවත් එක්ක මම ඒ වගේ වැඩ කරා. මුල් කාලේ මම ඒව තමයි කරේ. ඊට පස්සේ ටිකක් ටිකක් යද්දී මට ඉස්කෝලේ
කම්පිටිෂන් වගේ සෙට් කරනවා ඒ වගේ දෙකදී මම දැන් අයිටිවිලිටියක් ආසයි මම ස්කෝල්දි ලැබ් එකට දුවනවා හැම වෙලේම මුල් කාලේ පස්සේ මැඩම්ලාගෙන් ප්‍රශ්න ආවම මම පීරියඩ් කට් කරලා ලැබ් එකට දුවනවා කියලා ඊට පස්සේ ඒ ලැබ් එකට යන එක නතර වුණා එතකොට තිබ්බ කම්පිටිෂන් එකට අපිව මේ පුරුදු කරලා මේ අපිට පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් හදන්න කිව්වා ඒතර අපිට වඩා උදේජ් එකේ කට්ටියට තිබ්බ ප්‍රෝග්‍රෑමින් වලින් හදන්න කියලා එතනදී මට ඒවිල එතකොට හිටියා රේණුකා කියලා මැඩම් කෙනෙක් ඒ මැඩම් මට මේ කිව්වා ඔයාට විෂුවල් බේසික් ඕන නම් ඔයාට ඒවිල අහගන්න පුළුවන් කියලා එයා උගන්වවෝ ඒ කියන්නේ ලොකු ඒ ලෙවල් කට්ටියට විෂුවල් බේසික් උගන්වද්දී ඒ ලෙවල් කට්ටියට මට ඒ දවස්වල උගන්වවෝ මම එතකොට 8 වසරේ වගේ එතනින් තමයි මම ප්‍රෝග්‍රෑමින් වලට ආවේ ඊට පස්සේ මට විෂුවල් බේසික් සාමාන්‍ය මම කරගත්තත් මට අල්ලලා ගියේ මොකද මම ඉන්ටර්නෙට් එකට ගියා මේ තාත්තගේ ඩොංගල් එකක් තිබ්බා ඒකෙන් මම ඉන්ටර්නෙට් ගියේ ඒකත් එක මට මේගෙන වෙබ්සයිට් හදන වැඩේට ආසය තුනක් මම ඊට පස්සේ වෙබ්සයිට් වැඩේ තමයි ඉගෙන ගත්තේ වෙබ්සයිට් වැඩ ටික කරන් යද්දි මට දැන් විෂුවල් බේසික් කියන්නේ ඩෙස්ක්ටොප් වලට ඇප්ලිකේෂන් හදන ලැන්ග්වේජ් වෙබ් වල මට PHP කියන ලැන්ග්වේජ් එක පුරුදු වෙනවා මම ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන්ම හොයලා PHP ලැන්ග්වේජ් එක පුරුදු වුණා මම කොහොම හරි අවුරුද්දක් විතර PHP ලැන්ග්වේජ් එකම පුරුදු වුණා ඊට පස්සේ තමයි ඔය පොඩි පොඩි වැඩ මම කරා වෙබ්සයිට් හදන වැඩ පොඩි පොඩිව මම තනියෙන් කරා අතර මේක ඉන්කම් එකක් ජෙනරේට් කරන්න නෙවෙයි නිකම් මම මම කරලා බලුවා ප්‍රොජෙක්ට් එහෙම හැකර් රෑන්ක් කියලා සයිට් එකක් තිබ්බ ගොඩක් අය ඒක Python වලින් වගේ කරන්නේ මම PHP වලින් හැකර් රෑන්ක් එක කරා තාම ප්‍රොෆයිල් එක තියෙනවා දැන් කරන්නේ ඒකේ මම වැඩ කරා PHP වලින් නිකන් අර චැලෙන්ජර්ස් වගේ තිබ්බ කම්ප්ලීට් කරලා ඉගෙන මට එතකොට ගේම් ගහන එක අතහැරලා තිබ්බේ මම ඒ ෆන් එක ගත්තේ ප්‍රෝග්‍රෑමින් වල චැලෙන්ජර්ස් කම්ප්ලීට් කරලා හොඳයි ඔබ දැන් ආයතන දෙකක් විතර මම හිතන්නේ පවත්වගෙන යනවා දැනට ආයතන දෙකක් කියන්නේ මගේ හර්ෂණ ඩිසයින්ස් කියලා මම කරන එකක් තියෙනවා ඒකේ මම වෙබ් ඩෙවලොප්මන්ට් වැඩ කරනවා එතකොට ග්‍රැෆික් වගේ වැඩක් ආවත් මම කියන්නේ අපේ ටීම් එකක් ඉන්න අපි දාලා කරනවා ඊට අමතරෙන් තව පාර්ට්නර්ෂිප්ස් යනවා අපේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයත් එක්ක අපි ඔක්කොම ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරන්නේ මේන්ලි මම වැඩ කරන්නේ අතරම හර්ෂණ ඩිසයින්ස් එක වගේම මගේ ලොකුම මේ ඉන්කම් සෝස් එක විදිහට මම වැඩ කරන්නේ බිල්ට් ඇප්ස් එක ඒක අයිතිකාරය මිස්ටර් ලසන්ත වික්‍රමසිංහ ලසන්ත අයත් එක්ක තමයි වැඩ කරන්නේ ඒක තමයි මගේ මේන්ලි තියෙන පාර්ට්නර්ෂිප් එක තව ඔක්ස් කියලා තියෙනවා ඔක්ස් මී කියලා වෙබ්සයිට් එකක් තියෙනවා මදුෂ්ක දිසානායක එයාගේ තමයි සයිට් එක අපි ඒකෙත් වැඩ කරනවා පාර්ට්නර්ෂිප් එකක් එහෙම තමයි වැඩ කටයුතු වෙන්නේ හොඳයි අපි එමු ඔබ සම්බන්ධ වෙන සිද්ධියක් සිද්ධ වෙනවා මීට අවුරුදු 4කට වගේ කලින් ගොඩක් තැන් වල ඔබ ඒක කතා කරලා නැහැ මොකද යම් යම් සීමාවල් තිබ්බ ඔබට ඇත්තරම මොකද වෙන්නේ ද මොන වගේ සිද්ධියද ප්‍රවෘත්තිවල අපි දැක්කා පත්තරවල අපි දැක්කා විවිධ කතා කිව්වා විවිධ දෙනා විවිධ අය නමුත් ඔබම හරියට ඒ සිද්ධිය පැහැදිලි කරලා තිබ්බේ නැහැ කොහෙවත් ඇත්තරම මොකද්ද එතන වුණේ ද ඒ සිද්ධිය ගැන පොඩ්ඩක් අපි කතා කරමු ඔබට යම් යම් සීමාවල් ඇති ඒ වගේ ඉඳගෙනම අපි ටිකක් පැහැදිලි කිරීමක් කරමු මම ඔක්කොටම කලින් කියනවා කොහොමද උදේට ආවේ කියලා දැන් මම ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගත්තානේ. ඒත් වෙබ් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගද්දි මට දැන් මට සයිට් එකක් හදාගෙන යන්න තමයි මට දැන් ආසයි තුනවා දැන් ඒ වගේ තියෙන අඩුපාඩු මොනවද කියන එක මට නිකම්ම හිතුණා මේක මේ මොනවද දන්නේ මේක කරන්න පුළුවන් මොනවද දන්නේ කියලා ඉගෙන. මට ඇත්තටම හොස්ටින් තිබ්බේ නැහැ. ගොඩක්ම ඉන්ටර්නෙට් ලයින් එක තිබ්බේ නැහැ මට. ඒතකොට තමයි හැකින් කතන්දරයට මට ගොඩක් වෙන්න තියෙනවා ඒ Wi-Fi හැකින් කියලා වගේ ඔය යනවනේ. ඔව්. එතනදී මම මුලින්ම Wi-Fi හැක් කරන්න බැලුවා. එතන මට උදව් කරපු කට්ටිය ඉන්නවා මම කියන්නේ කැමති නැහැ මොකද ෆීල්ඩ් එකේ ඉන්න. ඒගොල්ලෝ මට කියලා දුන්නා කියන්නේ ලංකාවේ වැඩිය නම නැති හැබැයි ඒගොල්ලෝ දන්නවා ඒවා. එහෙම දන්න කට්ටියක් ඉන්නවා ලංකාවේ. මට ඒගොල්ලෝගෙන් උදව් හම්බුණා මේ කියන්නේ මට ඇත්තටම කියලා දෙන කියන්නේ හොර වැඩක් කරන්න නෙවෙයි ඒගොල්ලෝ කියලා දුන්නා ওই Wi-Fi හැකින් කියලා ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් ඇත්තටම බොරු. මෙන්න මේකයි ඇත්ත කතන්දරේ Wi-Fi ඇත්තටම එහෙම ෆිල්ම් වල වගේ හැක් කරන්න බෑ. එතන කට්ටිය තංගින හැක් කරනවා කිව්වම කීබෝඩ් එක ඉස්සරහට ගිහින් ඔබාගෙන බලන්න ගියාම හැක් වෙනවා කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. Wi-Fi හැකින් වලදී Wi-Fi ටෙක්නොලොජි කොහොමද වැඩ කරන්නේ ඒවත් එක්ක යා මට හොඳ අයිඩියා එකක් දුන්නා මොකද්ද මේ කියන්නේ කියලා. එතනින් තමයි මම මුලින්ම හැකින් කියන කතන්දරේ ආයේ සම්පූර්ණ මැදින් බාධා කිරීමක් කරා මේව කරද්දි මේ හිතුන් නැද්ද මේ මේව ප්‍රශ්න වෙයි එහෙම කියලා නෑ ඇත්තරම ඒ දවස්වල ආසාවත් එක්ක ඒක වැරද්දක් කියලා හිතුන් නෑ හේතුව මේ දැන් මම වැරද්දක් විදියට දැක්කේ හොරකම් කරන මංකල කණ මිසක් දැන් මම එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලන්ට ඩැමේජ් එකක් කරන්න හිතාගෙන නෙමෙයි පටන් ගත්තේ ඊට පස්සේ දැන් මම ඇතුළට ගියයින් පස්සේ මට හිතුණා නිකන් අර
ජොලියට මොකක් හරි නිකන් කින්ඩියක් දාලා එන්න වගේ එහෙම ආතල්යක් ගන්න හිතුණා. ඊට පස්සේ මම වෙබ්සයිට් වලට ගිහිල්ලා නිකන් අමුතු මැසේජ් දාලා එනවා සයිට් එකේ. මම හැක් ඇවිල්ලා හැක් කරා කියලා දාලා යනවා. ඒ වගේ දේවල් මම කරා. මුලින්ම මම හැක් කරා කියලා දාන එක නවත්තලා දී. ඒකිනේ මම එහෙම කරේ නෑ. මම මුලින්ම හැක් කරේ ඉගෙන ගන්න තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇතුලේ කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා බලන්න තමයි මම හැක් කරේ. ඊට පස්සේ දැන් අපි ෆීල්ඩ් එකේ වැඩ කරගෙන යද්දි ලංකාවේ ආවා ඒව ගැන කතා වෙන ෆොරම්. ෆොරම් කියලා තියෙන එලකිරීමක් ෆොරම් එකක්. ඒ වගේ ෆොරම්ස් ආවා මට මතකයි එකතුව කියලා ෆොරම් එකක් තිබ්බා, තක්සලාව කියලා තිබ්බා. තව මම අඳුරන කෙනෙක් කරා යකඩය කියලා ෆොරම් එකක්. ෆොරම් ආවන් පස්සේ දැන් ලංකාවේ කට්ටිය තියෙනවනේ එක එක්කෙනාට ඇටැක් වෙන කතන්දරයක්. ඔවකත් එක්ක ෆොරම් ටික ගහගන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගහගන්නවා කියන අතින් පයින් නෙවෙයි, ඒගොල්ලෝ අරගොල්ලන්ගේ සයිට් එක ඩවුන් කරන්න ට්‍රයි කරනවා. මේගොල්ලෝ හොමහම හතර වටෙන් ඇටැක් එන්න ගත්තා සයිට් වල. එතනදී දැන් එකතුව නෙවෙයි සෝරි යකඩය එක මගේ යාළුවෙක්ගේ සයිට් එක. ඒතර එයා මට කිව්වා එයාගේ සයිට් එකට මෙහෙම ඇටැක් වෙනවා මට උදව් කරන්න කියලා. ඊට පස්සේ පළවෙනිම ටාගට් එකුණේ තක්සලාව. තක්සලාව සයිට් එක සම්පූර්ණයෙන්ම එතන මේකත් අපි වගේම පොඩි කොලෙක් කරපු සයිට් එකක්. ඒකත් ඩවුන් කරා අපි මුලින්ම. ඊට පස්සේ ඊළඟට තක්සලාව ඩවුන් කරද්දිත් මම නම එළියට දාන්න නැතුව වැඩ කරේ. ඊට පස්සේ එකතුව කියන සයිට් එක ඩවුන් කරන්න අපිට තිබ්බේ يعني මගේ යාළුවෙක් හිටියා. දැන් මගෙත් එක්ක අර අල්ලන් ගියපු කෙනෙක්. තව එක්කෙනෙක් මගෙත් එක්ක අල්ලන් ගියා. එයා තමයි මට දැන් එයාගේ තමයි යකඩිය සයිට් එක. ඒතර එයා තමයි මට කිව්වේ මේක බේරලා දෙන්න කියලා. ඒතර මට දැන් අනිත් පැත්තේ කතා කරන්න බැරි වුණා මගේ ඇත්ත නම. මොකද එයා විතරයි මගේ ඇත්ත නම දැනගන්නේ. ඊට පස්සේ එයා කිව්වා ඔහොම වෙලා හරියන්නේ නැහැ මල්ලි. ඔයා කෝඩ් නේම් එකකින් එන්න. ඒතර අනිත් පැත්තේ කතා ගන්න බලන්න. ඊට පස්සේ මම එතකොට ඇරෝ ටීවී සීරීස් එක හොඳට බලලා يعني මගේ ටැබ් එකේ ගලයි. ඒකින් මම ඇරෝ එල්කේ කියලා නම දාගෙන ආවා. ඇරෝ එල්කේ කියලා නම දාගෙන ගේම් පස්සේ එතනදී අපි එකතුව කියන සයිට් එක ඩවුන් කරා. ඩවුන් කළා මට හිතුණා දැන් ඇරෝ එල්කේ කියන නම ඉස්සරහට අරන් යනවා කියලා. ඊට පස්සේ මම හැක් කරන හැම සයිට් එකක්ම මම කෝඩ් එක බලනවා වගේම හෝම් පේජ් එකේ ගිහින් දානවා හැක් බයි ඇරෝ එල්කේ කියලා දාලා තමයි ඉන්නේ. ඔහොම ඊට පස්සේ ජොලියට මයික් කරේ සයිට් ගොඩකට ගහගෙන ගහගෙන ගියා. යද්දි මට හම්බුණා ලංකාවේ සර්වර්ස් වල ඉෂු එකක්, SNT සර්වර්ස් වල ඉෂු එකක් තිබ්බා. ඒ ඉෂු එකත් එක්ක මම ලංකාවේ කියන්නේ ප්‍රෙසිඩෙන්ට් වෙබ්සයිට් එක නැතුව තව ලංකාවේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකක් තිබ්බ ලොකු වෙබ්සයිට් එකක් මම ඒක හැක් කරා. ඒ කවුරු දැනන් හිටියෙත් නැහැ. තව ලංකාවේ මීඩියා කම්පැනි එක ලොකු සයිට් එකක්, දැන්ටවත් නම්බර් 1 වගේ ඉන්න මීඩියා කම්පැනි එක සයිට් එකක්, ඒගොල්ලන්ගේ සර්වර් එකම හැක් කරා. එතකොට දැන් ලංකාවේ ඔය හැකින් ෆීල්ඩ් එකේ නොලෙජ් ෂෙයා කරගන්න එක ලොකුවට වෙලා තිබ්බේ නැහැ. සමහරව අහගන්නවා මිසක් තව කෙනෙක්ට කියලා දෙන්න කැමති නැහැ. හැබැයි පිටරට ටීම් සිටියා ඒගොල්ලෝ අපෙන් අහගන්නවා වගේම අපිටත් කියලා දෙනවා. ඔබ අර මේ කලින් හැක් කරපු දෙකේ මුකුත් වෙනස් කිරීම එහෙම කරේ නැද්ද? දත්ත වෙනස් කළා එහෙම වෙනස් කරනේවා කියන්නේ නිකන් ගිහිල්ලා බලලා ඒගොල්ලන්ට දැනෙන්නේ ඔව් ගිහිල්ලා බලලා මිසක් ඒගොල්ලන්ට දැනෙන්නේ වෙනස්කම් කරේ නැහැ. මොකද මට එතන චුටි බයක් තිබ්බා. මොකද ලංකාවේ ලොකු සයිට් එකක් කියලා. ඊට පස්සේ එතන මගේ මීඩියා කම්පැනි එකටත් මොකද කරේ නැහැ. මොකද ප්‍රසිද්ධ මාධ්‍යයක් හින්දා මොකද මට ප්‍රශ්නයක් වෙයි කියලා මට එවිල හිතුණා. ඊට පස්සේ මම දැන් ඒ හොයාගත්ත බග් එක මම ෂෙයා කරගත්තා. මොකද ඒ දවස්වල ඒ කවුරුත් කරලා තිබ්බේ නැහැ. ඒක මම ඇත්තට මගේ හොයාගැනීමක් කියන්නේ මගේ තනි හොයාගැනීමක් වෙන්න දෙයක් නෙවෙයි. හේතුව පරණ කෙනෙක් කරපු දෙයක්. يعني පිටරට හැකර් කෙනෙක් හොයාගත්ත දෙයක් මම කරේ ඩෙවලොප් කරලා අපේ සර්වර්ස් වලට මැච් වෙන විදිහට හදාගත්ත එක. يعني මේ හැකින් ෆීල්ඩ් එකේ තියෙනවා එකම දෙයට දෙන්නෙක් මහන්සි වෙන්න එපා කියලා. තව කෙනෙක් හොයාගත්තොත් ඒක පබ්ලික් කරන්න, ඒතර තව කෙනෙක්ට ඒක ඩෙවලොප් කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක කෙනෙක් හොයාගත්ත දෙයක් මේ මට ඩෙවලොප් කරගන්න පුළුවන් වුණා. ඩෙවලොප් කළා තමයි මම ලංකාවේ සර්වර්ස් වලට ඇටැක් කරේ. ඊට පස්සේ මම ඒක මෙහෙම කරන්න පුළුවන් කියලා මගේ බංග්ලාදේශ යාළුවෙක් හිටියා. එයා ස්කිඩි කාන් කියලා හිටියේ මේ එයාගේ කෝඩ් නේම් එක විදියට. එයාත් එක්ක ඊට පස්සේ මම ෂෙයා කරගත්තා මේ දේ. ඊට පස්සේ එයා තමයි රිසර්ච් එකක් කරේ ලංකාවේ මොන සර්වර්ස් වලද මේ එරර් එක තියෙන්නේ කියලා. ඒතර එයා තමයි හොයාගත්තේ SLT සර්වර්ස් වල තමයි මේ බග් එක තියෙන්නේ, නැතුව මේ හැම සර්වර් එකම තියෙන ඉෂුවක් නෙවෙයි කියලා. මම ඇත්තටම ගෙස් කරේ මේ හදලා තියෙන සොෆ්ට්වෙයාර් එකේ අවුලක් කියලා. හැබැයි එයා හොයාගත්ත සොෆ්ට්වෙයාර් එකේ නෙවෙයි, සොෆ්ට්වෙයාර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සර්වර්ස් වලයි අවුල තියෙන්නේ කියලා. ඒකත් එක්ක පහවදා يعني බ්‍රහස්පතින් දවසක් මම නොදක දෙන පහවදා රෑ එයා හොයාගෙන තිබ්බා ලංකාවේ ගවර්න්මන්ට් සර්වර්ස් ඔක්කොම මෙහෙමයි කියලා. ඒකෙන් එයා මේ එක සර්වර් එකක් ඇතුළට ගිහින් තිබ්බා ප්‍රෙසිඩෙන්ට් හොටෙල් කියන වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක යාට මොකුත් වෙනස් කරන්න හම්බෙලා තිබුණා. මොකද ඒ සයිට් එකේ සිකියුරිටි නෑ කියන්න බෑ. හොඳ සිකියුරිටි එකක් තිබ්බා ඒ සයිට් එකේ. එයා ඇටැක් කරලා තිබ්බේ ප්‍රෙසිඩෙන්ට් වෙබ්සයිට් එක නෙවෙයි අත්තටම. ගවර්න්මන්ට් වෙන සයිට් එකකට ඇටැක් කරලා තිබ්බේ. වෙන කට්ටියක අඩුපාඩුවක් හින්දායි මේ ගවර්න්මන්ට් සයිට් එක ඇටැක් වුණේ. ඒ සයිට් එක ඇටැක් කරයින් පස්සේ එයාට එතනින් එහාට යන්න ක්‍රමයක් තිබ්බේ නෑ.
එයා ඊට පස්සේ මට කතා කරලා කිව්වා මෙහෙම මට හම්බුණා ඔයාලගේ බග් එකේ මම රිසර්ච් එක කරද්දි මෙහෙම හම්බුණා ඔයාලගේ ගවර්න්මන්ට් සර්වර්ස් වල අවුල තියෙන්නේ අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේක ලොකු ටාගට් එකක් අපි මේකට ගැහුවොත් මේ අපේ නම හොඳටම යනවා මොකද මේක මේ ලංකාවේ ලොකුම කෙනාගේ වෙබ්සයිට් එක අපි මේකට ගහමු කියලා ගහමු කිව්වට එයාට ගහන්න විදිහක් තිබුණේ නැහැ ගහන්න විදිහක් තිබුණේ නැහැ එවලම ගහනවා හේතුව මේ ප්‍රෙසිඩන්ට් වෙබ්සයිට් එකේ සිකියුරිටි හදලා තිබ්බේ එයාට වෙබ්සයිට් එක ඇතුලේ ෆයිල් ටික බලාගන්න පුළුවන්කට ෆයිල් එඩිට් කරන්න යාට විදිහක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ එයා මට කිව්වා පුළුවන් කියලා මේ අපි හෙට මොකක් හරි ක්‍රමයක් හොයාගමු කියලා මේ කිව්වා. මට තේරෙනවා දැන් ඊළඟ දවසේ ෂොට් එක හම්බ වෙනවා කියලා සයිට් එකට. ඊට කලින් මම කරපිට දැන් වෙන කෙනෙක් එයා ලොකු ඩිෆෙන්ස් පේජ් එකක් හදලා තිබ්බේ මේ කියන්නේ ආ මුස්ලිම් කෙනෙක්. එයා ලොකු ඩිෆෙන්ස් පේජ් එකක් හදලා තිබ්බා මේ බංග්ලාදේශ වලින් ලංකාවට ඇටැක් කරා හැම කෙනා ලොකු ඩිෆෙන්ස් පේජ් එකක් හදලා තිබ්බා මට එකක් පෙන්නවා. මම එයා ඇටැක් කරන්න කලින් මම කරපඩේ සිංහලෙන් මැසේජ් එක දාන්නත් හේතුව ඒකයි මම ඒ වෙලෙත් ඇරෝ නම පාවිච්චි කරන්න නැති වෙන්න හේතුවත් එයා දැනගන්න මම කරේ කියලා මම ඒකත් නැති වෙන්න හිම කරේ ඊට පස්සේ මම එතන දැම්මා සිංහලෙන් මැසේජ් එක දැම්මා එයාට තේරෙන්නේ නැති වෙන්න ලංකාවේ වෙබ්සයිට් වල අඩුපාඩු තියෙනවා කියලා දාලා ඒකත් එක්ක මට ඒවිල කියාගන්න ඕන නැති බෙ දේවල් තුනක් මම දැම්මා දාලිවල්ල මම එතන ගැහුවෙත් ඇටැක් කරේ කවුද කියන එකට ශ්‍රී ලංකේ තරුණිය කියලා තමයි ගැහුවේ ඒ කියන්නේ ඇරෝ නම පාවිච්චි නොකර තමයි වෙබ්සයිට් එක ඩිෆෙන්ස් කරේ ඉරගෙන ඩිෆෙන්ස් කරනවා කියලා. එහෙම ඩිෆෙන්ස් කරලා තිබ්බා. ඒකත් එක්කම නිවුස් වල යන්න ගත්තා. නිවුස් වල යන්න ගත්තාම මට බය හිතුණා. ඒ කියන්නේ විනාඩි 10ක විතර සයිට් එක ආයෙත් ලයිව් වුණා. ඊට පස්සේ නිවුස් වල යන්න ගත්තා. මට බය හිතුණා. ඊපස්සේ මම ටග් ගලන්නට කතා කරලා කිව්වා මම මෙහෙම චෙක් කරන්න සයිට් එක ඩිෆෙන්ස් කරා. මේ ඩිෆෙන්ස් වුණ ගමන්ම ලංකාවේ මෙහෙම මොනිටර් වෙලා. ඊයේ ඔබ කතා කරලා කිව්වේ බංග්ලාදේශ. බංග්ලාදේශ එක්ක. මම එයාට කතා කරලා කිව්වා මෙහෙම සයිට් එක ඩිෆෙන්ස් වුණා. මේ ඩිෆෙන්ස් කරයින් පස්සේ මෙහෙම දැන් කට්ටිය ටග් ගල එක හොයාගෙන දැන් මට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා මේ ඔයා කැමති දෙයක් කරන්න කියලා. ඊට පස්සේ එයා ඇත්තට මෙයා හදලා තිබ්බේ එයා ඩිෆෙන්ස් පේජ් එක එයා තනියෙන් එයා මේවා කරන්න නෙවෙයි හදලා තිබ්බේ. එයා කරලා තිබ්බේ එයා මේක හැක් කරා කියලා දාලා එයාට මේක උගන්වගුවේ මම කියලා එයාට මට ක්‍රෙඩිට් එකක් දීලා තමයි එයා ඩිෆෙන්ස් පේජ් එක හදලා තිබ්බේ. එයා ඒ ඩිෆෙන්ස් පේජ් එක ටග් ගාලා අයින් කරා මට දෙන ක්‍රෙඩිට් එක අයින් කළා ලංකාවේ මේ නෙවෙයි බංග්ලාදේශ් ටීම් එකකින් හැක් කරපු විදිහට සම්පූර්ණයෙන්ම පේජ් එක හදලා එයා ටග් ගාලා සයිට් එක හැක් කරලා දැම්මා. එයා ඒ කියන්නේ එයාට ඒ වෙලේ ඩිෆෙන්ස් පේජ් එක කරන්නත් මට කියලා දෙන්න සිද්ධ වුණා. හේතුව මට බේරෙන්න ඕනේ. කොහොම හරි ඒගොල්ලෝ කොහොමත් තේරෙනවා මොකද සිංහලෙනුත් දාලා ඉවෙලා ආය ගියාම කොහොමත් ලංකා කෙනෙකුත් හවුල් කියලා තේරෙනවනේ. කොහොම හරි දවස් මට මතකයි දවස් 5ක් වගේ ඇතුළත ඒගොල්ලෝ මාව හොයාගෙන ආවා ගෙදරට. ගෙදරට හොයාගෙන වෙලා තිබ්බේ ඇත්තටම මේ මං ඔයපු ටෙක්නොලොජි එක නොකියා ඉන්නම්. හේතුව මොකද ඒක ප්‍රශ්නයක් වෙයි මතාව කරන්න ඉන්න කෙනෙක් මෙහෙම කරොත් මාට්ටු වෙන්නේ නැහැ කියන මතයට එන්න පුළුවන් නේද? මේ කොහොම හරි ඒගොල්ල හොයාගෙන ආව ගෙදරට. ගෙදරට ඇවිල්ලා ඊට පස්සේ මම වැරගෙන ගියා. මම වැරද්ද පිළිගත්තේ වෙලෙම. මේ ඊට පස්සේ නඩු තිබ්බා. අවුරුද්දක් අතර නඩු තිබ්බා. ඊට පස්සේ එහෙම නඩු නතර වුණා. ඊට පස්සේ දඬුවම් තිබ්බා අවුරුදු 3ක් විතර. විදේශ රටවල් වලින් ඉල්ලලා තියෙනවා ඔබේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ඉහළ ගැටුප් වලට කියලා හැම. එහෙම කතා කරාද ඇත්තට මෙහෙම දේවල් සිද්ධ වුණාද දේශීය ආයතනත් එහෙම කතා කරාද? මට කතා කරා කියන්නේ Facebook එකේ වගේ කට්ටිය මැසේජ් පාස් කරලා තිබ්බා. මැසේජ් පාස් කරලා කවුරුත් මට ඩිරෙක්ට් කතා කරේ නැහැ. මට ලංකාවේ නම් කතා කරලා තිබ්බා ප්‍රෙසිඩන්ට් ඔෆිස් එකේ. ප්‍රෙසිඩන්ට් මීඩියා යුනිට් එකටම කතා කරලා තිබ්බා. මම ඒකට ඇත්තටම කැමතිුනේ නැහැ. මේ මොකද මට එහෙම මේ ජොබ් එකක් ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්න අයිඩියා එකක් තිබ්බෙම නැහැ. අනිත් එක මම කොළඹ යන්න කැමැත්තක් තිබ්බේ නැහැ. මම කොළඹට කොහොමවත් වැඩි කැමැත්තක් නැහැ. මම කැමති නුවරින්. ඒ හේතුවත් එක්ක මේ මම මේ ජොබ් එක ගියේ නැහැ. මම ඒක රිජෙක්ට් කරා. ඔයි මම ඊට පස්සේ තමයි මේ ඒ ඔක්කොම අතහැරලා ඉස්කෝල වලට කරන් හිටියා. මම තනියම මොකක් හරි කරනවා කියලා හිතාගෙන මේ නුවර මොකක් හරි හම්බුනොත් එහෙම යනවා කියලා හිතාගෙන තමයි මම මෙඩිටි කරන්නේ. ඒ ආපු එකකටවත් මම ගියේ නැහැ. අපි අර කතා කරනවා කියලා මට කවුරුත් කතා කරේ නැහැ. ගොඩක් වෙලාවට සමහර කතා ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒව අර මිනිස්සු කිව්වට ඇත්තම කරන්නේ නැහැ. නිකන් ඒ වෙලෙට කියනවා වගේ සිද්ධියක් තමයි තිබ්බේ. එතකොට අපි දැක්ක ජනාධිපතිතුමා ඔබට සාපාවුලට මෙන්න කියලා තිබ්බා කතා කරලා තිබ්බා මොනවද කිව්වේ ජනාධිපතිතුමා? ඔව් ඇත්තටම මට එන්න කියලා තිබ්බා. ඊට පස්සේ ප්‍රශ්න ගැන කතා කරා මගෙන් මොනවද ඕන කියලා. හදිත් මම කැමරේ නඩුව කොහොම හරි ඉවර කරලා දෙන්න මොකද ඒතකොට නඩුව ඉවරලා තිබ්බේ නෑ. මට ඒක තමයි ඕනේ නේ මොකද මට රිලීස් වෙන්න ඕනේ. ඒත් අම්මලටත් ලොකු ප්‍රශ්නයක් අපේ ලොකුවට ෆයිනෑන්ෂියල් බෑග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නෑ විතර. ඒකත් එක්ක අමාරුයි නඩුව ඇදගෙන යන්න අපිට. ඒකත් එක්ක මම ඒක ඉවර කරලා දෙන්න කියලා තමයි මම මෙලෙම කිව්වේ. හොඳයි
එතකොට ගොඩක් දෙනෙක් කිව්ව දෙයක් තමයි ওই දක්ෂතාවයෙන් වැඩක් කරගෙන රටටත් වැඩක් කරා නම් ගොඩක් වටිනවා කියන දේ. ඉතින් අද වෙද්දී ඔබ ඒ දේ කරගෙන ඉන්නේ. දැන් මොකද හිතන්නේ වෙච්ච සිද්ධිය ගැන? සහ වර්තමානයේ ඔබ මේ කරන් යන දේවල් වල එක ක්‍රම එතනදී වෙච්ච දේ හොඳයි. එකක් මම දැන් කරන්නේ ෆීල්ඩ් එක නෙවෙයි. සමහරු කියන අපරාධවා ෆීල්ඩ් එක අතෑරේ කියලා. මම ඒක අතෑරෙන්න හේතු තිබ්බා. එක හේතුවක් මම එතකොට වැඩ කරද්දී උදේ ඉඳන් හවස වෙනකම්ම සමහරවිට පහෝ දා එළි වෙනකනොත් මම කම්පියුටර් එකෙන් නැගිටින්නේ නැහැ. ඒතර මට මේ රෙස්ට් එකක් ඇත්තෙම නැහැ. ඒකම මම අර ආසාවට ඒකෙම ඉන්න නිසා මේ මම ඉන්කම් එකක් ගත්තේ නෙමෙයි. රුපියලක්වත් හොයලත් නැහැ. ඒකෙම එල්ලිලා හිටියා මිසක් කිසිම මේ මට නොලෙජ් එක වැඩි වුණා විතරයි. ඒකත් එක මට හිතෙනවා ඊළඟට ඕන මිනිස්සෙක් දැන් කැම්පස් ගිහලා ඩිග්‍රියක් උනත් ගන්න, ජොබ් එකක් ගන්න කියලා හොයාගන්නද? ඒකත් එක්ක මට හිතුණා මේ මට සල්ලි කයක් හරි හොයාගන්න පුළුවන් වෙන මේ ෆීල්ඩ් එක හදන් ඉන්න ඕනේ. එතකොට මම දැන් මට කොළඹින් කතා කරානේ. ඔව්. ඒවත් එක්ක මගේ යාළුවෙක් කිව්වා මේ මට ට්‍රේනින් වලට මෙහෙම වැඩ තියෙනවා මේ يعني ඩෙවලොප්මන්ට් වැඩ තියෙනවා ඒ වගේ දේවල් වලට යන්න පුළුවන් කියලා. එතනින් තමයි මම බිල්ඩ් අප් එකට සෙට් වුනේ. එතනදී මට සම්පූර්ණයෙන්ම අර ෆීල්ඩ් එක අතහැරුණා. ඒක මම හිතනවා හොඳයි කියලා. මොකද මම ඒ වෙලේ මාට්ටුනේ නැත්තම් මම අදටත් ඒක කරගෙන යනවා. ඒක කරපු හින්දා තමයි මට කොළඹ ජොබ් වලට එන්න කිව්වේ. කොළඹ ජොබ් වලට එන්න කිව්ව හින්දා තමයි මම මේ යන්න කැමැතිකමට මේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් මගේ මයියා වගේ එයා තමයි මෙතෙන්ට මම දාලා දුන්නේ. මේ ඊට පස්සේ එතනින් එහාට දිගටම සම්පූර්ණයෙන්ම මම හැකින් වලින් ඈත් වෙලා ඩෙවලොප්මන්ට් ෆීල්ඩ් එකට ආවා. ඩෙවලොප්මන්ට් ෆීල්ඩ් එකදී මට හිතෙනවා මොකද අරකින් මම රුපියල කතා වෙන්නේ නැතුව මේකේ මම ලොකු ෆ්‍රීඩම් එකක් එක්ක මම සැලකිලි ගානක් වෙන ගේන ලොකු වැඩක් කරගෙන ඉන්නවා. මෙතන මොනවද කරන වැඩ ඔබ? මොන මං හිතන්නේ ඔබ විදේශ රටවල් එක්කත් වැඩ කරනවා? ඔව් අපි කියන්නේ ඇත්තටම ලෝකල් ප්‍රොජෙක්ට් කරන්නම නැති තරම් බිල්ඩ් අප්ස් එකේ නම් ලෝකල් ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ බිල්ඩ් අප් කම්පැනි එකේ ලෝකල් ප්‍රොජෙක්ට් කරනවා. හැබැයි මම පර්සනල් කරද්දී මම ලෝකල් ප්‍රොජෙක්ට් එකක්වත් කරන්නේ නැහැ. කරන්න නැති වෙන්න හේතුව ගොඩක්ම මේ එකක් ලංකාවේ කට්ටිය කැමති නැහැ ටෙක්නොලොජියකට වියදම් කරන්න. يعني ඒගොල්ලෝ වෙබ්සයිට් එකක වටිනාකම ලොකුවට කෑ කරන්නේ. හේතුව ලංකා මිනිස්සු තාම වෙබ්සයිට් වලින් හොයන්නේ වගේ ප්‍රශ්න. හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි. දැන් ඔන්ලයින් e-commerce platform එක ලොකුවටම යනවනේ. එතකොට ඔන්ලයින් සයිට් එක යනවා. හැබැයි මේ තාම මිනිස්සු ඒකට ඉන්වෙස්ට් කරන්න කැමති නැහැ. ලොකු උනන්දුවක් නැහැ. ඔව් ලොකු උනන්දුවක් නැහැ. දැන් ඒගොල්ලෝ පත්තරේ ඇඩ් එකක් දාන්න කැමති. හැබැයි වෙබ්සයිට් එකක ඇඩ් එකක් දාන්න කැමති නැහැ. හේතුව අර තාම ඒ පරණ ට්‍රැඩිෂනල් ගතිය තියෙන්නේ මේ يعني ඇත්තටම පත්තර බලන කට්ටියට වඩා ඔන්ලයින් ඉන්න කට්ටිය වැඩිද? ඒත් මිනිස්සු තාම අර පැත්තට තමයි යන්නේ. මොනවද මේ ශේෂ්ත්‍රයේ තව දියුණු වෙන්න ඕන දේවල්? මේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ ඔබ නියැලලා ඉන්න ශේෂ්ත්‍රයේ හැම දියුණු වෙන්න කියන්නේ දැන් අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. දැන් මම කොහොමද ෆීල්ඩ් එකට ආවෙන් පස්සේ මම වැඩ කරන් යද්දී අපේ ෆීල්ඩ් එකේ ලෝන් දෙන්නේ නැහැ. අහහ හරි. එතකොට මේ අපි වැඩ කරන අයට ලොකුම ප්‍රශ්නයක් වුණා ලෝන් ගන්න එක. දැන් මම මුලින්ම වැඩට ආව වෙබ් ඩෙවලොපර් කෙනෙක් විදිහට. එතකොට මම මෙතන වැඩ කරේ වෙබ් ඩෙවලොපර් කෙනෙක් විදිහට. එතකොට මට පොඩි සැලරි එකක් තිබ්බේ. ඒකත් එක්ක නම් ඇත්තටම ලෝන් එකක් දෙන එක බැංක එකටත් රිස්ක් වෙනවා. ඊට පස්සේ මම එතනදී ආලා ලෝන් එක දෙන්න කැමති. හේතුව මට සැලරි එකක් තිබ්බා. එතකොට මට ලෝන් එකක් දෙන්න කැමති කට්ටිය මම මගේ බිස්නස් එකක් පටගෙන ඒ වගේ හතර පහ ගුණයක් අම්බ කරද්දි ඒගොල්ලෝ ලෝන් එකක් දෙන්න කැමතිුනේ නැහැ. හේතුව ඒගොල්ලන්ට මේ සල්ලි එන්නේ පිට රටින්. මේක දිගටම සල්ලි එයිද කියලා අපි දන්නේ නැහැ. එහෙම දෙන්න බෑ කියන කතන්දරේ තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ පුළුවන් උපරිම කියලා බැංකුවත් එක්ක කතා කරලා ඒගොල්ලෝ දෙන්න කැමති වෙන ගාණ අරගෙන අපිට වැඩක් නැහැ. මොකද ඊට වඩා ගාණක් අපිට මාස දෙකක් විතර වැඩ කළා හොයාගන්න පුළුවන්. ඒකත් එක්ක ලෝන් ගන්න නැතුව ගොඩක් දුරට යන්න try කරන පස්සේ දැන් ලංකාවේ ගොඩක් අය ඊට පස්සේ වැඩේට මේ එන්න ගත්තානේ. ෆීල්ඩ් එකට ගොඩක් අය එන්න ගත්තා. ඒවත් එක්ක දැන් අපේ කට්ටියත් කතා කරා මෙහෙම වැඩ වලට යන්න, ඒ කියන්නේ මෙහෙම වැඩ තියෙනවා කියලා කට්ටියෙන් දැන් online Facebook එකේ viral යන්න ගත්තා. ඒවත් එක්ක කට්ටිය මේකට එන්නේ ඇති බැංකුවලත් හොයන්න ගත්තා මොකද්ද කියලා. මොකද account වලටත් සල්ලි එනවා මොනා ගන්නවද දැන්න. ඔවත් එක්ක ඒගොල්ලොත් හොයන්න අරගෙන දැන් ඒගොල්ලෝ දන්නවා ඇත්තට මේක හොඳ income source එකක් කියලා. දැන් අපිට ටිකක් chance එකක් තියෙන. ඒත් හරියටම නෑ. පොඩි chance එකක් තියෙන අපි loan එකක් ගන්න. ඒකත් අර බැංකුව පොඩ්ඩක් අඳුරුකමත් එක්ක මේ කරගන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉස්සර කොහොමත්ම කරගෙන දැන් අලුතෙන් field එකට එන කෙනෙක්ට loan එකක් ගන්නවා කියන්නේ හීනයක් වගේ තමයි. හේතුව බැංකුව වලින් දෙන්න කැමති නෑ. රජයේ බැංකුව කොහොමද දෙන්නේ? නෑ දෙන්නේ නෑ. හොඳයි. එතකොට දැන් අලුතෙන් මේ ශිෂ්ටාචාරයේ එන කෙනෙක් ඉන්නවා නම්
ගොඩක් අහිතනවා මේ පැත්තට ඇවිල්ලා ඉත්තා ඉක්මනින් පෝසත් වෙන්න පුළුවන් මේක ලේසි වැඩක් වෙන්නේ නැති මොකද මේව කරන අය හොඳ හොඳ කාර්වල යන්නේ ඒව දකින්නවා ඇත්තර මේක ලේසි වැඩක්ද එහෙම කරගෙන යන්න පුළුවන්ද එහෙම එන කෙනෙක්ට දෙනවා නම් මොකද්ද ඔබට දෙන්න පුළුවන් උපදේශ දෙන්න ඕනේ දැන් මේක විතරක් නෙවෙයි ඕනිම වැඩක් හරියට කරොත් සක්සස් වෙන්න පුළුවන් හරි ඒක ආසාවෙන් ඒක ફોકસ කරලා කරන්න ඕනේ හරියට තව දෙයක් දැන් ඔය ස්කෝල වල ගොඩක් කරලා උගන්වන්නේ ඩිග්‍රී එකක් කරන්න හොඳ ජොබ් එකකට යන්න කියන එක. ඔව්. ඒක ගොඩක් කරලා අපේ මිනිස්සු කොටු වෙන තැන මොකද අම්මලා වුණත් දන්නේ දැන් ජොබ් එකක් වුණත් අම්මලා වුණත් දන්නේ ડોක්ටර් ඉංජිනේර. ඔය දෙක තමයි අම්මලා වුණත් දන්නේ. එතනින් එහාට දෙයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි ඊට වඩා හොයනවා මේ දැන් ඇක්ටර් කෙනෙක් ඊට වඩා හොයනවා වෙන්න පුළුවන්. හැබැයි මේ අර දෙක තමයි යන්නේ දැන්. අරගොල්ලෝ ෆ්‍රී එකේ ඉඳලා හොයනවා. අරගොල්ලෝ මහන්සිය ලොකු මහන්සියක් වෙනවනේ. ඒකත් එක්ක හැබැයි අර ඒ දවසේ නම් ආපු දෙයත් එක්ක ඒ ජොබ් වලට කොටු වෙලා තියෙනවා. එතනදී ඔක්කොටම කලින් ජොබ් වලට කොටු වෙන්නේ නැතුව බිස්නස් කියන දේත් ඒ කියන්නේ බිස්නස් එක්කදී රිස්ක් එකක් ගන්න වෙනවා. රිස්ක් එකට බය නැතුව රිස්ක් එකක් අරගෙන හරියට ફોકસ කරලා වැඩේ කරොත් ඔන්ලයින් බිස්නස් විතර නෙවෙයි ලෝකල් බිස්නස් එකක් වුණත් හරියට කරගත්තොත් ගොඩ යන්න පුළුවන්. වාහන පදින එක ගැන කතා කරොත් සමහරු බයිනවා වාහන ගන්නවා කියලා. ඇත්තටම එක පැත්තකින් වාහන වියදම. හැබැයි එක එකනගේ ආසාවල් තියෙනවනේ. ඔව්. يعني අපි හම්බ කරනවා නම් ඔව්. අපිට ඕනෑක් අපිට කරන්න පුළුවන්. ඔව්. ඉතින් කාටවත් එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට ඕන නම් ඇසෙට්ස් හදාගෙන يعني ඒවල් හදලා يعني ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට යන්න ඕන නම් අපි ඒ විදිහට කරන් යනවා. ඒකත් එක්ක ඉතින් අපිටත් ආසාවල් තිබ්බොත් මේ වාහනයක් පදින්න ඕන කියන්නේ ඒ දෙයත් එක්ක තමයි මේ වාහන කතන්දරයට යන්නේ. සමහරවිට ඊට වඩා සල්ලි තියෙන කට්ටිය වාහන පොඩි වාහනයක් පදගෙන ඊට වඩා මේ ඉන්වෙස්ට්මන්ට් කරගෙන ඉන්නවා ඒක ඇත්ත මේ ෆීල්ඩ් එකේදී ගොඩක් අයට අර මේ ෆීල්ඩ් එකට ආවෙත් يعني පොඩි පොඩි කට්ටියනේ ඔව් ඒක කියන්නේ ගොඩක් මේ ටීනේජර්ස්ලාත් නේ සෙට් උනේ ඒකත් එක්ක ඒගොල්ලන්ගේ ආසාව තියෙන අර හොඳ කාර් එකක් ගන්න එක තමයි ඒක තමයි වැඩිපුරම මේ ෆීල්ඩ් එකේ කට්ටිය කාර් වලට යන්නේ හිතන්නේ උදව් කරපු අය ඇති මේ ගමනේදී වචනකින් හරි ශක්තියක් වෙච්ච ඇති සමහර වැරදුණු තැන්වල ඔවත් එක්කම ඉඳලා ඒ දේවල් වලින් ගොඩෙන් උදව් කරපු අය ඇති අපි පොඩ මතක් කරපු යාලගෙන මම දැන් මෙතෙන්ට වැඩට ආවෙන් පස්සේ මුලින් මම මෙතෙන්ට වෙබ් ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩට ඇවිල්ලා ලසන්තය තාම අවගත්තේ වැඩට මම ඒ ලෙවල් වල සතියකින් විතර මෙතෙන් වැඩට ආවා කියන්නේ මට ඇත්තටම ඒ ලෙවල් වලින් රිසල්ට් එකක් ගැන ෂුව එකක් තිබ්බෙත් නැහැ මම ඒ ලෙවල් ලියන්නත් ලොකු නන්දාවක් තිබ්බෙත් නැහැ මට ඕනනේ මේ IT ෆීල්ඩ් එකේ මොකක් හරි කරගන්න ඒකත් එක්ක මම ඒ ලෙවල් වුණත් ওই සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්නත් හේතුව ලංකා এডুকেෂන් සිස්ටම් එකත් එක්ක IT රිලේටඩ් දෙයක් කරන්න බෑ IT කරලා ගියලා. මේ කෙමිස්ට්‍රි කරලා ගියොත් තමයි IT ඩිග්‍රී එකක් උනත් හරියට ගන්න පුළුවන් නේ. නැත්තම් ඒ තියෙන තත්ත්වෙත් එක්ක හරියට ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ඒකත් එක්ක තමයි මම ඒ ලෙවල් වලටත් ඒ සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න හේතුව. ඊට පස්සෙ මම මෙතෙන්ට ආවයින් පස්සෙත් මම නිකන් ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩ කරන් ඉද්දි මට රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක් තිබ්බේ නෑ. මට මේ ෆ්‍රීඩම් එක තිබ්බා. මෙතන ලසන්ත අය වුණත් කිව්වේ ඔෆිස් එකේ වැල්ටි කරන් ගිහිල්ලා ෆ්‍රී ටයිම් එකේ මොනා කරත් කමක් නැහැ තනියෙන් තනක් හදාගෙන මේ අපිත් එක්කම අපි වගේම උඩට යන්න සෙට් වෙයන් එහෙම තමයි අය හැම වෙලෙම අපිට කතා කරේ මේ ඒකත් එක්ක ලොකු සපෝට් එකක් මම මොකද ගොඩක් කම්පැනිස් කැමති නැහැ වැඩ කරන්න උඩට එනවට ගත්තොත් ජූනියර් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් ගත්තොත් සීනියර් එකන කැමති නැහැ එයාට වඩා උඩින් යනට මොකද ඊට පස්සේ එයාට වඩා ලොකු ෆැෂන් එකට යයි කියලා මෙතනදී එහෙම දෙයක් තිබ්බේ නැහැ මෙතන හැම වෙලෙම උඩව කරා මම ඊට පස්සේ ඒකත් එක්ක තමයි මම ෆ්‍රීලාන්සර් කියන ප්ලැට්ෆෝම් එකේ මම වැඩ කරන්න ගත්තා වැඩ කරනදී ෆ්‍රීලාන්සර් කියන ප්ලැට්ෆෝම් එකේදී අපි ප්‍රොජෙක්ට්ස් ඉල්ලලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි පිටරට කට්ටිය මට මේක කරගන්න ඕනේ මේක කරගන්න ඕනේ කියලා දාලා තියෙනවා. අපි ගිහිල්ලා කියන්න ඕනේ ආමංක මේ ගන්න කරලා දෙන්න මම මේ ගන්න කරලා දෙන්න කියලා. එතකොට අපි නිකන් හිඟා කාලාගේ ප්‍රොජෙක්ට් ගන්න කතන්දරයක් තමයි තිබ්බේ. කොහොම කරන් යද්දි මතක් කරන්න ඕනේ ජනිත් වික්‍රමසිංහ කියලා අය කෙනෙක් අපිත් එක්කම වැඩ කරනවා. එයා ඔෆිස් එකට ආපු වෙලාවක එයා මට කිව්වා මේ මල්ලි වාට ටැලන්ට් එක තියෙන එකේ ප්‍රොජෙක්ට් ඉල්ලලා ගන්න තුවා 5 එක පොඩ්ඩක් බලන්න. ෆයිබ් බලුවත් ඔයාටම කට්ටියවිල ප්‍රොජෙක්ට් දෙයි ඔයාව හොයන් ඇවිල්ලා දෙයි ඔයා නිකන් හිඟා කරනවා වගේ ඔකින් ඉල්ලෙලි ඉන්න ඕනේ ඔයාට මහන්සියක් නැතුව ප්‍රොජෙක්ට් ගන්න පුළුවන් කියන කිව්වා අපි වැඩේ විදිහටම කරන්න ඕනේ හැබැයි ප්‍රොජෙක්ට් ගන්න එක අපිට මහන්සියක් නැතුව ගන්න පුළුවන් කියන එක එයා තමයි කිව්වේ එතනින් තමයි මට ලොකු වෙනසක් වුණේ මොකද මම ප්‍රොජෙක්ට් ඉල්ලලා ගද්දි මට මාසෙකට ප්‍රොජෙක්ට් දෙකයි තුනයි ගන්න පුළුවන් වුණේ මොකද ෆ්‍රීලාන්ස් එකෙත් මම ෆ්‍රී වර්ෂන් එකක් කරේ මාසෙටම ප්‍රොජෙක්ට් අපිට රික්වෙස්ට් කරන්න පුළුවන් 10කට ඒ 10නොත් දෙකක් වගේ තමයි අපිට හම්බෙන්නේ මාසෙටම ඉතින් 5 එක ගත්තාම මේ ලිමිට් එකක් නේ අපිට ඕන තරම් ප්‍රොජෙක්ට්ස් ගන්න පුළුවන් වුණා. ඒකත් එක්ක 5 එකට ආවේ. ඒකෙන් මම අනිවාර්යෙන් ගන්න තැන්ක්ස් කරන්න ඕනේ. මම 5 එක කරන් යද්දි ලසන්තය කවදාවත් මාව මේ يعني මම උඩට එනවා කියලා එයා මාව පල්ලයට තල්ලු කරන්න try කරේ නෑ. එයාත් මට උදව් කරගෙන ආවා.
අපි ටික කාලයක් 5 එක කරන් යද්දි මමර කලින් වගේම වැඩ කරලා තමා හැම වෙලෙම උඩට 5 එකේදී ප්‍රශ්නයක් තිබ්බා දැන් මම අසනීප වුණොත් එහෙම මට ඒ දවස්වල වැඩ ටික කරගන්න බැරි වෙනවා එතකොට 5 එකට ඒක අදාළ නැහැ ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ අපි අසනීප වුණා ඒ ප්‍රශ්න නැහැ කස්ටමර්ස්ලාට ඒව ගානක් නැහැ එයාලට ඕනේ වැඩේ කරන්න එතකොට එක දවසක් මිස් වුණොත් ඊළඟ දවස් ඉඳන් අපිට වැඩ නැහැ ආයෙ ටික කාලයක් බලාගෙන ඉන්න හැබැයි වැඩ එන කාලෙට එක දිගට එනවා අපි එක දිගට ස්ටේබල් නේ. ඒකත් එක්ක ලසන්තයි කිව්වා ඕක කොහොම එල්ලිලා ඉඳලා හරියන්නේ නැහැ. පැසිව් ඉන්කම් එකක් හදාගන්න. නිදාගෙන ඉඳිනවා සල්ලි යන විදිහට පැසිව් ඉන්කම් එකක් හදාගන්න. තව වැඩ කරද්දිත් ඔයා මහන්සියෙන් නැතුව මේ වෙන විදියක් මොකක් හරි හොයාගන්න. එතනදී අපි දැන් වැඩත් වැඩි වුණා. වැඩ වැඩි වුණාත් එක්ක මම ටීම් එකක් hire කරා. ඊට පස්සේ අපි එළියෙන් මේ outsource කරලා වැඩ කරේ. මම ප්‍රොජෙක්ට් එක ගන්නවා. ප්‍රොජෙක්ට් එකේ වෙන්න ඕන දේවල් මම ඩිසයිඩ් කරනවා. ඊට පස්සේ මම එළිය කෙනෙක්ට දානවා. මම වැඩ කරන කෙනෙක් මතක් ගන්න ඕන මගෙත් එක ඒ දවස්වල තාම වැඩ කරන් ඉන්නවා ගයන් වක්සල කියලා. දිගටම මගෙත් එක වැඩ කරන් ඉන්නවා තාමත් වැඩ කරනවා. එයා තමයි ඩෙවලොප්මන්ට් ගොඩක් මොකක් කරගෙන ආවේ. ඒතර අනිත් පැත්තෙන් ලසන්තය කිව්වත් වගේ එයා ඊට පස්සේ මට කිව්වා දැන් ඔයාට වැඩ කරන් යන එකත් එක්ක බිල් ටැප්ස් එකේ ගියේ ඇඩ්සෙන්ස් කියලා. එතකොට අපි වෙබ්සයිට් හදලා වෙබ්සයිට් වල ඇඩ්වර්ටයිස්මන්ට් Google එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් දෙනවා අපිට. ඒවා පබ්ලිෂ් කරලා අපි සල්ලි හොයන්නේ. එතකොට අපේ වෙබ්සයිට් එක ට්‍රැෆික් එක එද්දී අපිට නිකම්ම සල්ලි එනවා. එයා ඊට පස්සේ මාව ඒ පැත්තට මෙහෙම කරා මොකද එතකොට අපි වෙබ්සයිට් එක හදන්න මහන්සියෙන් පස්සේ මිනිස්සු වෙබ්සයිට් එක බලන්න එන එකට අපිට නිකම්ම හම්බ වෙනවා. ඒකත් එක්ක තමයි මම ඇඩ්සෙන්ස් වලට ආවේ. ඇඩ්සෙන්ස් වලට එද්දී එතනදිත් මම මෙහේ සයිට් වලට මහන්සියලා වැඩ කරමින් පස්සේ එතනින් ආවා මට අර 5 එකට වඩා ලේසියක් තේරුණා ඇඩ්සෙන්ස් වල. ඒකත් එක්ක ඉන්කම් සෝස් දෙකකට ඇවිල්ලා දෙපැත්තෙන්ම වැඩටික් කරන් යනවා. එතකොට ලසන්තය තමයි මාව ඒකට තල්ලු කරගත්තේ. මොකද මම අරකේ හිටියා නම් මම තාම 5 එකේ ඉල්ලලා ඉන්නවා. එහෙනම් මට නිදහසේ ඉන්න වෙලාවක් නැති වෙනවා. ඇඩ්සෙන්ස් වලට ආවන් පස්සේ මට නිදහසේ ඉන්න ටයිම් එකක් හම්බුනා. හොඳයි. තව කෙනෙක් මතක් කරන්න ඕනේ. මදුෂ්කයියා. මදුෂ්කයියත් මට හැම වෙලේම උදව් කරා. මොකද ලසන්තය ඇඩ්සෙන්ස් වලට උදව් කරද්දී මදුෂ්කයියා අපිට සෙට් වුණා ඊට පස්සේ මට සෙට් වුණා ඊට පස්සේ Facebook වලට දැන් මම Facebook වලින් සල්ලි හොයන්නේ කොහොමද කියන එක මට අයිඩියා එකක් තිබ්බේ ඒකට මට අයිඩියා එක දීලා ඔය අපිත් එක්ක ඉන්නවා නම් අපි ඔක්කොම එකට වැඩ කරමු කියලා මදුෂ්කයියත් ඊට පස්සේ සෙට් කළා මේ මගෙත් එක එයාගේ Oxme කියලා එයාගේ සයිට් එකක් තිබ්බා එයා එයා තනියෙන් කරන් අපු සයිට් එකක් ඊට පස්සේ මල්ලි අපි දෙන්නම එක කරමු කියලා එයා මට ඒ සයිට් එකෙන් ෂෙයා එකක් දීලා අපි දෙන්න ඒ සයිට් එක කරගෙන තත්තර යත් ආවා එයා තනියෙන් මතක් කරගෙන මොකද මට ලොකු සපෝට් එකක් කරනවා මම තව තෑන්ක්ස් කරන්න ඕනේ අපේ බිල්ට් අප් ටීම් එකට මොකද දැන් සයිට් හදන්න ගත්තත් ලසන්තය වුණත් මම වුණත් අපි දෙන්න සයිට් හදන්න ගත්ත කියලා අපි දෙන්නට ඉස්සරහට කරන් යන්න බෑ මොකද අනිත් ටීම් එකේ සපෝට් එක නැත්තම් අපිට මේ පාර හොඳ ටීම් එකක් සෙට් වෙලා ඉන්නවා හොඳ සපෝට් එකක් තියෙනවා ඒගොල්ලෝ වර්කින් අවර්ස් කියලා වෙන් කරලා නැහැ පුළුවන් තරම් ඒගොල්ලෝ වැඩ කරනවා රෑ 12ට වුණත් වැඩ කරන වෙලාවල් තියෙනවා සමහරවල් නයිට් ගහලා වැඩ කරනවා මේ හොඳ ෆ්‍රෙන්ඩ්ලි ටීම් එකක් ඉන්නවා ඒකත් එක්ක ඒගොල්ලන්ට අනිවාර්යෙන් තෑන්ක්ස් කරන්න මොකද ඒගොල්ලෝගේ සපෝට් එක නැත්තම් අපිට මේ සයිට් අප් කරගෙන මේ ඉන්කම් සෝස් හදාගන්න හම්බෙන්නේ නැහැ ඒ වගේ මුලින් මට තිබ්බා ගෙදරින් ප්‍රශ්න තිබ්බා හේතුව දැන් අර ප්‍රශ්න නැන් පස්සේ අම්මලා බය මොකද අම්මලාට මුලින් තේරුමක් තිබ්බේ නැහැ මොනවාද මුලින් අම්මලා කැමති වුණා මොකද ඒ වයසට කොල්ල එළියට ගිහිල්ලා පිස්සු කියලා ඉද්දි මම ගෙදරට ලා හිටපු එක ඒගොල්ලෝ සතුටුනා හැබැයි වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඒගොල්ලෝ මට ඊට පස්සේ කිව්වා ඔතෙන්ට ඉන්න එපා යන්න ගිහින් මේ අනික් කටියත් එක්ක සම්මියව කරගන්න වැඩක් කරගන්න පොත් බලා ගන්න මෙහෙම මෙහෙම කියලා ඒගොල්ලෝ කම්පියුටර් එකේ මාව ඈත් කරා එතකොට මට මේ ප්‍රශ්නේ උනායින් පස්සේ මට කම්පියුටර් එකක් ගන්න ඇත්තටම කම්පියුටර් එක දුන්නේ නැහැ කියන්නේ මගෙන් ගත්ත බඩු ටික මටයි හම්බුන්නේ නැහැ. ඒ ටික ගන්න ඕන නම් ආයෙ මට මොෂන් එකක් දාලා ගන්න ඕනේ කිව්වා. ඉතින් මම ඒව ගන්න ආයෙ වියදම් කරන වෙලාවේ මම මුකුත් නැතුව හිටියා. ඉද්දි මට කතා කරා සමන්ත ෆොන්සේකා කියලා අය කෙනෙක්. එයා වැඩ කරන පිටරට වැඩ කරන කෙනෙක්. එයා කතා කරලා මල්ලි දැන් ඔයා කොහොමද මම දැක්කවා මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කම්පියුටර් එකක් එහෙම දැන් තියෙනවද? මම කැමති වට උදව් කරන්න කියලා එයා මට කතා කරා. කතා කරලා මේ මං කිව්වා අය මෙහෙම මම කම්පියුටර් එකක් මට නැහැ මම කම්පියුටර් එකක් ගන්න තාම සල්ලි එක්ක කරන ගේද මම ඒක කීයද අතේ තියෙන්නේ කියලා මම ගාව එතකොට තිබ්බා මේ ශිෂ්‍යත්ව පාසල මට හම්බෙච්ච සල්ලි වගේ තිබ්බා මේ සේවා නියුක්ති කාර්යාලය තුමුද අපේ මේ මට ශිෂ්‍යාදර හම්බුනේත් නැහැ හැබැයි තාත්තා ගවමන් නෙවෙයි ශිෂ්‍යාදර හම්බුන්නේ නැහැ මේ ඒකත් එක්ක මට හම්බෙච්ච ෆන්ඩ් එකක් තිබ්බා එතන කොහොමද 16000ක් වගේ එකතු වෙලා තිබ්බා ලැප්ටොප් එකක් ගන්නත් ඒක මදි ඇත්තටම ඊට පස්සේ යාමයින් හැමෝම පස්සේ මං කව මගේ මගේ අතේ 16ක් විතරයි තියෙන්නේ මේ තව ටික එකතු කරන්න ඕනේ ගන්න ඕනේ කියලා කිව්වා ඊට පස්සේ ලැප් එකක් කීයද කියලා හෙව්වා මං කව අලුතෙන් ගත්තොත් නම් ලොකු ගාණක් වෙනවා මම බැලුවා අලුතෙන් ගන්න නැතුව පාවිච්චි කරපු එකක් ගන්න 35කට 36කට වගේ ගන්න පුළුවන් කියලා කිව්වා එයා කව මල්ලි මං ඊටට සල්ලි ටික ගෙවන්නම් ඔයා ගිහින් බලන්න මේ කොහෙද ගන්න පුළුවන් තැනක් තියෙන්නේ කියලා කොහෙද බලන්න කියලා ඊට පස්සේ මම
ලැප්ටොප් එකක් හොයාගෙන යන්න කිව්ව ගමන් එයා පහවදාම මට සල්ලි දාලා තිබ්බා. අනිවාර්යෙන් එයා මතක් කරනවා මොකද මට කම්පියුටර් එකක් නැති වුණාන් පස්සේ එයා තාම මට දව කරේ කම්පියුටර් එකක් අරන් දෙන්න. එයා තාමත් මම එක්ක කතා කරනවා. මට ඇත්තටම තාම එයාව හම්බෙන්න හම්බුනේ. මම ට්‍රයි කරා මොකද එයා ලංකාවට ආවත් අපි දෙන්න මේ එකතු වෙන්න ට්‍රයි කරාට මිස් වුණා. තාම කවදා හරි එයාට හම්බෙනම් තෑන්ක්ස් කරන්න ඕනේ. මට තාම හම්බෙන්න හම්බුනේ. හැබැයි තාමත් අපි දෙන්න කතා කරනවා. දැන් එයා ලංකාවට ඇවිල්ලා ඉන්නේ. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක කොහොමද කතා කරගන්න හම්බුනේම නැහැ. ඊට පස්සේ දැන් ටිකක් වැඩ ටික කරන් යද්දි අම්මලා මුලින් බයයි මොකද හැමලෙම කම්පියුටර් ගාව ටිකක් බයිනවා දැන් ආයෙත් පාරක් ඇතුලට යන්න දාන්න ඔහුගේ අම්මලා බයින්න ගත්තා හැබැයි මම මෙතෙන්ට ජොයින් වෙලා ඒගොල්ලන්ට මෙතන ජොයින් වුණාමත් පොඩි ගාණක් හම්බුනේ මට යන්න එන්නත් මදි වුණා ඒගොල්ලෝ ඒකටත් මුලින් බැනමැන හිටියා පස්සේ මම ටිකක් තනියෙන් ඒගොල්ලන්ගෙන් ටික ටික ගැලවිලා මම තනියෙන් වේදන් කරන් ඉන්න පටන් ගත්තෙන් පස්සේ ඒගොල්ලන්ටත් හිතුණා ඇත්තරම මේ ඒගොල්ලොත් හිතන් හිටපු ලෝකේ වැරදි ඇත්තට මේ වගේ දේවල් මේකේ මේ සමාජයේ තියෙනවා මේ කරන්න පුළුවන් දේවල් තියෙනවා මුලින් ඉස්සරහට බය වුණා මොකද කලින් නම් ප්‍රශ්න විතර දැන් සල්ලිත් වෙනවා මේ කම්පියුටර් එකේ මොනා වෙනවද දන්නේ නැහැ කියන පස්සේ තේරුම් කරලා දුන්නා මෙන්න මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා ඒගොල්ලන්ට තේරුම් කරලා දුන්නා දැන් ඒගොල්ලෝ මට කියනවා මල්ලිලා දැන් මල්ලි තාම මේ ඉලෙවල් කරලත් නැහැ ඒගොල්ලෝම කියනවා මල්ලිටත් පොඩ්ඩක් උගන්නව ගනම් මොකද කියන මම ඉතින් ඒගොල්ලෝ ඉලෙවල් කරන්න ගන් කියලා ඉන්නේ අම්මලා දැන් මල්ලිලවත් ඒ පැත්තට දාන්නද මුලින් බෑ කියන්නේ කොහොමද ලොකු දැන් සපෝට් එක ඇතිර මොකද මම වැඩ කරන්න නැතත් වෙන්නට ඇයි කම්පියුටර් ඉන්නේ කියලා බයින කට්ටිය දැන් අම්මලා කියනවා මේ මොකද අද වැඩ නැද්ද කිව්ව වැඩ කරන්න කම්පියුටර් එක කියලා එහෙනම් සපෝට් එක හොඳ ඇතිර මොකද ඉතින් හොඳයි අපි අවසානට වෙලා ඉන්නේ මොනවද අනාගතේ බලාපොරොත්තු මේ ශේෂ්ත්‍රේ සහ ඔබ තව තව පැතිවලට යමු වෙන්න බලාපොරොත්තු වෙනවද මම දැන් දැනට ඉන්කම් සෝස් අපි ඔක්කොම බිස්නස් කරද්දි බිස්නස් වැටෙන්න පුළුවන් ඒක හින්දා මගේ බලාපොරොත්තු තියෙන්නේ පුළුවන් තරම් හැම ශේෂ්ත්‍රයකින්ම පුළුවන් පුළුවන් විදිහට බිස්නස් ස්ටේබල් කරලා තියාගන්න. ඒතර එකක් නැති වුණත් තව එකකින් හරි නැගිටින්න පුළුවන්කම තියෙන හින්දා කරන දේ හරියට ફોકસ කරලා කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබ ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඉතින් අපිට අද මෙහෙම අපිත් එක්ක කතා බහ කරන්නට එකතු වීම ගැනත් අපි සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුබපතන ඔබ මේ යන ගමනට බොහොම ශක්තියක් වෙන්න කියලා ඔබ බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්නට හැකියාව ලැබෙන්න කියලා අපි සුබපතනවා. බොහොම ස්තුතියි. හොඳයි ඉතින් අද දවසේදී අපි කතා කරේ බොහොම සුවිශේෂී චරිතයක් එක්ක හර්ෂණ ශ්‍රීමාල් හරි අපූරු ගමනක නිරත වෙනවා ඔහු අපි විශ්වාස කරනවා ඔබටත් යම් කිසි දේවල් ලබා ගන්නට හැකියාව ලැබෙන්නට ඇති කියලා අද අපේ කතා බහෙන් ඉතින් මේ වගේම සුවිශේෂී චරිතයක් එක්ක අයිඩියා අපි නැවතත් හමු වෙනවා